ලක්තිරණ පුවතකට එහා ගිය රට ගැන කුමක් මේ දවස්වල කතාබහට ලක් වෙලා තියෙන්නේ ප්‍රතිශස්ත්‍ර පනත පිළිබඳව මේ පිළිබඳව නොඑක් වෘත්තීය සමಿತಿ ඒ වගේම ආගමික කණ්ඩායම් විශේෂයෙන්ම රංජිත් මල්කම් අගරදගුරුතුමා ප්‍රකාශ කළා මේ විශාල විනාශයක් සමාජයට වෙන පනතක් කියලා. ඇත්තරම මේ පනත සමාජයේ ජනතාවගේ ආරක්ෂාවට කියන පනතක් හැටියට තමයි අපි දකින්නේ. අපි දන්නවා පහුගිය කාලෙදී ওই වෘත්තීය සමಿತಿ උද්ඝෝෂණය කරන අරගල කරන අයට නිදහසේ කරන්න හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා ගෝල් පේස් එක අසලින් හොඳ බිම් කඩල් ලබා දීලා තිබුණා. එතුමා බලාපොරොත්තු වුණේ අර බටහිර සහ දියුණු රටවල් වල අරගල කරන හැටියට ටිකටින් කරන හැටියට උද්ඝෝෂණ කරන හැටියට එතන කරයි කියලා. අන්තිමට වුණේ මොකද ඒක අයිති විදිහට ප්‍රයෝජනේ අරන් සමාජයට රටට විශාල විනාශයක් කරන තැනක් බවට පත් වුණා. මේවා තමයි අපිට තියෙන උදාහරණ. දැන් ප්‍රතිත්‍ස්ත පනතය කියන එකේ අර්ථය වෙන්නේ ත්‍රස්තවාදයට එරෙහි පනතක්. ත්‍රස්තවාදය වළක්වන්න කරන පනතක් මේක. ප්‍රතිත්‍ස්ත කියන්නේ ඒකයි ඒකේ තේරුම. ඒකර අපි ඔය දැනට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන වෘත්තීය අයිතිවාසිකම් ගැන කතා කරන පිරිස් අපි දැක්කා පහුගිය කාලේ හැසිරිච්ච හැටි. මොකද මේවා වළක්වන්න අනිවාර්යයෙන්ම නීතියක් පනතක් පාර්ලිමේන්තුව ගැන හදන්න ඕනේ. දැන් ඔය අරගලේ හිටපු අය හිටියා වෘත්තීය සමಿತಿ පක්ෂ නායකයෝ පක්ෂ නිර්පාක්ෂික කිව්වට වැඩිපුර හිටියේ පක්ෂවල අය අන්තවාදී පිරිස්. මොකද අන්තිමට කරේ මේක මේ අරගලේ නිර්පාක්ෂික අරගලයක් කිව්වට අන්තිමට ඉතාම අපේ රටේ ඉතාම නරකම විදිහට කරපු කැත වැඩ කටයුත්තක් තමයි බේරේ වැවට මිනිස්සු තල්ලු කරලා. බේරේ වැවේ තිබ්බා සමහර එකනේ මිය ගියා මං හිතන්නේ කුරුණෑගල පැත්තේ අපිට මතකයි. බේරේ වැවේ උදේ තල්ලු කරලා රෑ එළි වෙනකම් සීතලේ තියලා අමානුෂික වද හිංසාර උල ඒ රජ කාලේ උල තියනවා වගේ වුණා. ඒ වගේම රජ කාලේ දෙන දඬුවමක් වගේ තමයි දඬුවම් දුන්නේ ජනතාවට. ඔය අද ත්‍රස්ත පනත ගැන කතා කරන අය කරපු දේවල්. ඒ වගේම ඔය උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් හැටියට තමයි අපි ඉතාම අහිංසක මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරපු පොළොන්නරු දිස්ත්‍රික්කයේ අතුගෝරළ මන්ත්‍රීතුමා මරලා දැම්මේ. ඒ වගේම අපේ ගෙවල් ගිනි තිබ්බේ. වාහනවලට ගිනි තිබ්බේ. මේ සියලු කටයුතුම කරේ මොකද නිර්පාක්ෂික සහ වෘත්තීය සමಿತಿ නැත්තම් ඒ තියෙන නිදහස පාවිච්චි කරලා. ඉතින් ඒ නිසා අපි මේකට මේ හැමදාම මෙහෙම යන්න දෙන්න බෑ. මොකද එහෙම වුණොත් අපි රටක් හැටියට රටක විනයක් තියෙන්න ඕන. දැන් බලන්න වෘත්තීය සමಿತಿ කටයුතු කරන ආකාරය පහුගිය දවස්වල අපේ වෛද්‍යවරු ලෙඩ්ඩු අපේට තියාගෙන තමයි තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න උත්සාහ කරන්නේ. දැන් මේක අර කප්පංකාරියොත් එහෙමනේ. කප්පංකාරියෙක් ළමයෙක් උසහාර යනවා ලක්ෂ 50ක් දුන්නේ නැත්තම් මරනවා. ඒ විදිහට තමයි කප්පම් මුදල ගන්නෙ. ඒ වගේ තමයි මේගොල්ලොත් අයිතිවාසිකම් දිනා ගන්න හදන්නේ අහිංසක ලෙඩ්ඩු බිල්ලට දීලා. ඒ වගේම අපේට තියාගෙන. ඒ වගේ තමයි අනිත් අමලත්. දැන් අපි දැක්කා බහුගිය දවස්වල මේ තෙල් සංස්ථාවේ හිටපු අය තෙල් අරන් යන්න දුන්නේ නැහැ. බලෙන් හදවාගෙන ඒ පාරිභෝගිකයන්ට තෙල් ටික පාවිච්චි කරන අයට තෙල් ටික අරන් යන්න දෙන්නේ නැතුව රඳවන්නේ හිටියා. ඉතින් මේවා ත්‍රස්තවාදයට අයිති කාරණා. මොකද ලෙඩ්ඩු අපේට තියාගෙන ඉන්න එක මේ විදිහට හැමතැනම දැන් ළමයි ඉස්කෝලේ යන එක නවත්වන්න ජෝසප් ස්ටාලින් ඒ විදිහට ත්‍රස්තවාදී වැඩ කරන්නේ. ඒක ත්‍රස්ත කඩයුත්තක් අපි දකින්නේ ත්‍රස්ත. මොකද වෘත්තීය සමಿತಿ වල ඉල්ලීම් කරන ක්‍රමයක් තියෙනවා. ඒ වගේම අයිතිවාසිකම් ඉල්ලා ගන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් එහෙම නැතු එක එක අය බිල්ලර දීලා මේ කරන වැඩපිළිවෙල අනිවාර්යයෙන්ම රජයක් හැටියට රටක් හැටියට ඒ වගේම සාමය අගේන ප්‍රජාතන්ත්‍රවාදය අගේන ඒ වගේම මහජනතාවගේ නිදහස බලාපොරොත්තු වෙන
ජනතාව කවදාවත් මේකට විරුද්ධ වෙන්නේ නැහැ. මේකට දැන් විරුද්ධ වෙමින් කතා කරගෙන යන්නේ අපිට පේන්නේ කෑ ගහන්නේ ඔය ත්‍රස්තවාදී වැඩ කරපු පිරිසමයි. ත්‍රස්තවාදී සංවිධානමයි මේකට විරුද්ධ වෙන්නේ. එහෙම නැත්නම් කවුරුත් හොඳට ඉන්න ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී විදිහට තමන්ගේ අයිතීන් පිළිබඳව කතා කරන වෘත්තීය සමිති සංවිධානවලට කිසිම හානියක් මේකෙන් වෙන්නේ නැහැ. මේක නිකන් අර බිල්ලම් මැවීමක් තමයි දැනට කරන්නේ. අනිත් එක කවුරු විරුද්ධ වුණත් තාම මේ පනත පාර්ලිමේන්තුවට ගෙනල්ලත් නැහැ. මේක කොහෙවත් සමාජගත වෙලා නැහැ. කවුරුත් තාම මේක ඉදිරිපත් කළත් මේක ඇති තියෙන කරුණුවත් හරියට දන්නේ නැහැ. දැන් අනිත් එක බලන්න සමාජ මාධ්‍ය දිහා බලපුවම අපි මොනවා හරි ප්‍රවෘත්තියක් දාපුවම මේකේ තියෙන මේ කමෙන්ට්ස් දානවා නිවන් සුවත් වේවා කියලා. එහෙම නැත්නම් කියනවා මයිනා කියනවා. මණ්ඩ ගහලා අපිට අපේ Facebook එකට අපි යම්කිසි ප්‍රවෘත්තියක් අපි දාපුවම ඒකට අනිවාර්යයෙන්ම නිකන් අර ගෝත්‍රික සමාජේ වාගේ නිවන් සුවත් වේවා ඒ වගේම මයිනා හොඳට කණ්ඩ බලන්න තමයි ඉන්නේ දෙන්නම් කැම ටික ගිය අප්‍රේල් මාසේ මේ මාසේ වාගේ උන වගේව තමයි දාන්නේ. ඉතින් මේ මෙහෙම සමාජයකට රටකට යන්න බෑ. මේ ඇත්තරම නියාමනීය කළ යුතුයි. විනයානුකූල හැසිරීම රජයේ වාකීම. ඒ වාකීම තමයි ඉටු වරන් යන්නේ. එහෙම නැත්තම් මේ යන විදිහට ගියොත් කවදාවත් මේ රට හරියන්නේ නැහැ. මේ රට දියුණු වෙන්නේ නැහැ. සංවර්ධනය වෙන්නේ නැහැ. නීති රීති හරියට සකස් කරලා අනුගමනය කරපු රටවල් තමයි දියුණු වෙලා තියෙන්නේ. විනයක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි රජයේ කරන්න යන්නේ කවුරු විරුද්ධ වුණත් මේක හොඳ දෙයක් කියන එක මම ප්‍රකාශ කරනවා. නැහැ කිසිසේත්ම මර්ධනය වෙන්නේ කරන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදී රටයක් රජයක් හැටියටත් ඒ වගේම අපේ ආණ්ඩුකම ගස්තාවෙන් භාෂණය රැසින් තිබීම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳව පැහැදිලි ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් අපේ ආණ්ඩුකම ගස්තාවේ තියෙන අදහස් ප්‍රකාශ කිරීම සහ ඒ තියෙන ලැබලා දීලා තියෙන මේ නීත්‍යානුකූල භාවයේ කවුරුටවත් කමන්නේ නැහැ. ඊට ඇහැන් ගිය දේවල් නේ කරන්නේ ආණ්ඩු ව්‍යවස්ථාවේ නැහැ නේ. ලෙඩ්ඩු අපේර තියලා ප්‍රාණ අපකාරු හැටියට තියාගෙන අයිතිවාසිකම් දිනා ගන්න කියලා. එහෙම නැත්නම් මහ ජනතාව ලයිට් දෙන්නේ නැහැ. ලයිට් කපනවා අපි මේක දුන්නේ නැත්නම්. ඒ වගේ මහ ජනතාව පීඩාවටපත් කරලා ඒ වෘත්තීය සමිති තමන්ගේ අයිතිවාසිකම් දිනන්න කියලා කොහෙවත් අපේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ සඳහන් වෙලා නැහැ. ඒ වගේම තෙල් දෙන්නේ නැහැ අපි අයිතිවාසිකම් දුන්නේ නැත්නම් අපි තෙල් බෙදා හරින්නේ නැහැ. වාහන දුවන්න හම්බෙන්නේ නැහැ කියලා එහෙම ජනතාව පීඩාවට පත් කරන එක ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ නැහැ. ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ තියෙන්නේ සියලුම මහ ජනතාවට වැදගත් අවශ්‍ය වන පීඩාවට පත් නොවන ක්‍රියාමාර්ග ගන්නවා තියෙන්නේ. මේගොල්ලෝ ආණ්ඩුකම් ව්‍යවස්ථාවට පිටින් ගිහිල්ලා කරන්නේ. නීතියට පිටින් ගිහිල්ලා කරන්නේ. ඒ නිසා තමයි එහෙම නැතුව මේ සංචාරිකෝ එන එක නවත්තන එකත් ප්‍රශ්නයක් ඉතින් ඇත්තටම. මේ රටර සංචාරිකෝ එන්න පටන් ගත්තා හොඳටම. දැන් අපිට ඩොලර එකේ තිබුණා අද මම දැක්ක අයිය වෙනකොට අපේ සංචිතයේ තියෙනවා බිලියන 1.7% ප්‍රමාණයක් ඩොලර්. ඉතින් මේවා හුඟා වැඩිපුර වැඩි වුණේ සංචාරක ව්‍යාපාර නිසා. සංචාරකෝ අපේ රටර එනකොට එන තැනම ගෝල් බේස් එකේ කොළඹ අගනගරේ අපේ ප්‍රධාන නගරේ විදේශ වල කටුනායකින් බැහැලා ඉන්නේ ඉස්සලා නගරෙට එන්නේ එතකොට හැමදාම තමයි බෝඩ් ඉල්ලාගෙන යක්කුවා ඒ කෑ ගහනකොට ඒ වගේ මේ හැසෙන්නකොට ඉන්නසු බය වෙනවා මේ රටේ යක්කුලු ඉන්නේ කියලා. කියන්නේ ඒ වගේ ද්වේෂයෙන් කෑ ගහන හිරසක් ඉන්න රටක් කියපුවා අපි කියන මේක සාමකාමී හොඳ රටක් කියලා. මේක හොඳ තිබ්බ රටක් තමයි මේක. අදාහපුවම කලකිරෙනවා. සංචාරක වෙන එක නවත්තයි. ආයෝග ජෝමකෝ මේ රටේ ඉන්නේ නැහැ බයයි. මේ මිනිස්සු මොනව කරයිද දන්නේ නැහැ කියලා. ඉතින් ඒ තත්ත්වේ නැති කරලා හොඳ තත්ත්වයක් ගොඩනගන්න තමයි රජය කටයුතු කරන්නේ. එහෙම නැතුව මේ කාටවත් රිදවන්නවත් පීඩාවට පත් කරන්න නෙමෙයි. ඒ
තේරුම් අරගෙන සහ මේකට විවේචන සහ කරුණු කාරණා ඉදිරිපත් කරන අයගේ එකට විරුද්ධ නොවි ඒ වෙලේ තියෙන තත්ත්වයන් මේවා මේක සංවාදයට ගේන්න බලාපොරොත්තු වෙනවද ඒක අනිත් එක තමයි දැන් මේ වෘත්තීය සංස්කෘතිය අරගල කරන අය අමතරව රටේ සංවර්ධනයේදී රට විනාශ කරන්න යම්කිසි දේශපාලකයන් නිලධාරීන් ඒගොල්ලොත් හවුල් වෙන්න පුළුවන් මේ මුදල් ගසා ගැනීම වංචනික දූෂණ වැඩ මේ වගේ දේවල් ඒවත් මේකට ඇතුල් වෙලාද ඒ අයටත් යම්කිසි පියවරක් ගන්න මේවා කටයුතු තියෙනවද නැ තියෙනවනේ ඒකට දූෂණය මර්ධනය කිරීමේ දූෂණය නැති කිරීම පිළිබඳව විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ගේන්නලා ඇති කියලා තියෙනවා ඒකදී දූෂණය කරන අයට දඬුවම් දෙන්නත් ඒ වගේම බොරුවට දූෂණය කරා මෙච්චර ගසා කෑවා කියලා මේ තියෙන නිදහසෙන් ප්‍රයෝජනෙ අරන් මඩ ගහන අයත් තියෙනවා ඉතින් ඇත්තරම දූෂිත අය ඉන්නවා නම් ඒ දූෂණය කරපු අයට දඬුවම් දෙන්නත් නිවැරදිවම ඒ පනතෙන් එන පනතේ මේ පනත් දෙයක් වෙනවා ත්‍රස්තය ප්‍රතිත්‍රස්තකියා පනතයි ඒ වගේම දූෂණය පිළිබඳ පනත් දෙකක් ඒ පනතෙන් එනවා ඒ වගේම බොරුවට මඩ ගහනවා නම් ඒකට දඬුවම් දෙන්නත් ඒ පනතෙම අඩංගු කරන්න කියලා අපි ඉල්ලා සිටින්නේ නියම වැරදිකාරයන්ට දූෂිතයන්ට දඬුවම් දෙන්නත් බොරුවට දූෂණය කරයි කියලා මඩපාරවල් එල්ලන කන ඒ ඒ අයටත් දඬුවම් දෙන විදිහට ඒ පනත එනවා මේ 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 ත්‍රස්තපතිකියා පනතත් එහෙමයි ඒකේ නිදාසේ මේ තමන්ට තමන්ගේ ඉල්ලීම් ඉල්ලන්න වෘත්තීය සමිති සහ ඒ සමුදාන වලට ඒ අයිතිය සාමකාමී විදියට කරන්න ඒක තහවුරු කරනවා. එහෙම නැතුව මේ තියෙන නිදාසෙන් ප්‍රයෝජන අරන් තාඩනයට පීඩනයට රටේ ජනතාව පත් කරන්න කටයුතු කරනවා නම් ඒකට අවශ්‍ය පියවරත් ගන්න තමයි මේ 52න්ම ආණ්ඩුව තීන්දුව කරලා තියෙන්නේ. ඒ වගේම ඇතර මේ 52ම තම ආවි නැහැ. මේ 52 ඇතුලේ මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ. අන්තර්ගත වෙලා තියෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. එහෙම නොදන්න තමයි මොකද දැන් විවේචනයට පත් කරන්නේ. ඉතින් ඊළඟට පාර්ලිමේන්තුවට ගේනකොට සංවාද කරලා ඒවා අනුමත කරන්න ඕනේ අනුමත කරලා අලුතෙන් ඇතුළු කරන්න තියෙන දෙයක් නම් ඇතුළු කරලා අයින් කරන්න ඕන දෙයක් තියෙනවා අයින් කරලා ඒක සම්මත වෙන්න. තව සම්මත වෙන්න ඉස්සලා තමයි කතාබහට මේක ලක් වෙලා තියෙන්නේ. එහෙනම් අපිට මේක තියෙන සම්පූර්ණම ගුණාගුණ දැම්ම කියන්න බෑ. රාජපක්ෂ මහත්මයා ගියහම මහින්ද මහත්මයා තමයි ජනාධිපති දියුත්තේ. ඒකට උපක්‍රමශීලීව කවුරු තුන්වන පාර්ශවයක් මේකට මැදිහත් වෙන උපක්‍රමශීලීව මේක වෙනස් කරා මේක මෙහෙම කරා. ඇත්තටම මේ මෙහෙම දේවමක් කරා කියලා තමයි රාජපක්ෂ මහත්මයා කියන්නේ. මේ ගැන ඔබ කොහොමද කියන්නේ? මට ඉතින් ඇත්තටම ඒ පිළිබඳව මොකද මම දැක්කේ ගෝඨාභය ජනාධිපතිතුමා ඉතින් අගමැතිවරයා හැටියට රංගිල කෞසිකමැතිතුමා වත් කරා. එතුමා ඉල්ලා සුනා. ඊට පස්සේ විවස්ථානුකූලව ජනාධිපතිවරයා හැටියට පත් වුණා රංගිල කෞසිකමැතිතුමා. ඊට පස්සේ එතුමාට තියෙන බලය සහ පාර්ලිමේන්තුවේ කැමැත්ත අනුව දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අගමැතිවරයා බවට පත් වෙලා තියෙනවා. ඊට එහාන් දෙයක් තිබුණාද කියන එක අතර මම දන්නේ නැහැ. මම මට ඒක පැහැදිලි නැහැ. මට මතකයි මහින්ද මහත්තයාව කොහොමද මේ අගමැති ගෝලෙට ඉන්නේ. නෑ මහින්ද මහත්තයා උතරන් නෙවෙයිනේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැතිවරයා හැටියට හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයේ අපි සියලු දෙනාටම ඉල්ලා සිටි කියලා දැනුම් දුන්නා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි අගමැතිවරයා හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් කැබිනට් එකේ අපි සියලු දෙනාටත් අයින් වෙන්න කිව්වේ. අපි අයින් වුණාට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාම අපිත් එක්ක අයින් වෙච්ච කීප දෙනෙක් අරන් කැබිනට් මණ්ඩලයේ අලුතෙන් අර හැදුවා. ඒ කැබිනට් මණ්ඩලයේ තමයි අදත් ඉන්නේ. අතරම එතරදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ අගමැතිතුමාටත් අපිට ලොකු අසාධාරණයක් වුණා. ඉතින් ඒක කියන්න ගියේ නැහැ. ඒ අසාධාරණයට අදත් අපි ලක් වෙලා ඉන්නවා.
මොකද මේ අපි තාම ජේෂ්ඨයෝ අද අපි ඒ ඒ නිසා අමාරු වෙලා ඉන්නවද ඒ තමයි මට කියන්න තියෙන්නේ මේකයි අපි ඔබතුමා කියන්නේ ඇහිුවේ මේ කවුරුරි මෙනු වල කියන්නේ මේ මේ විදිහට වෙන්න නෑ ඒ අතරම මෙහෙවුවද නැද්ද කියන එක මම දන්නේ නැහැ නමුත් ওই තත්ත්වේ වුණා ඉතින් ඒක ඉතින් අපිට අසාධාරණයක් වුණා කියන එක මට කියන්න පුළුවන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් අපිටත් ඒක මම පැහැදිලිව කියන්නම් නැයි අපිට දැන් ජනාධිපතිතුමා ඉන්න ජනාධිපතිතුමා කෙසේ හෝ දෙවනි පාර පත් කරගත්තේ අපි ඒ සඳහා සහයෝගය ලබා දුන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් අපේ පක්ෂයේ මෙහෙවන්න නිර්මාතෘවරයා හැටියට බැසිල් රාජපක්ෂ මහත්තුමා අපි ඔක්කොටම කිව්වා ජනාධිපතිතුමාට එකතු වෙලා ඡන්දය දීලා පත් කරන්න අපේ පක්ෂයේ නියෝජිතයන්ට සලකන්නේ රයිල් සිංහ මහත්තුමා කියලා ඉතින් අපි ඒ අනුව තමයි අපි කටයුතු කරේ ඉතින් ඒ සහයෝගය අපි සම්පූර්ණ දුන්නා संशोधने නමුත් මං හිතන්නේ ඉදිරියේදී සජවී පිරිසකුත් වෙනවා කියලා ආරංචි. ඒ වගේම ආණ්ඩුව 30 දෙනෙක්ගෙන් පත් කරන්න පුළුවන් දස්ථානුකූලව. ඒක කොයි ආකාරයෙන් ජනාධිපතිතුමා කරයිද මම දන්නේ නැහැ. ඒ ආරංචි තියෙනවා පමණයි. ඊට එහෙම දන්නේ නැහැ මම මොනවා කරන්නද කියලා. विशेष ग्रीन लाइट लभ्युन लभ्युक्त लभ्युति ඒක කෙරෙයි කියලා අපි හිතනවා. තවන හරිද? නෑ අපි අතරම දැන් අපි එකතු වෙලා තමයි තුමාට ජනාධිපති තනතුරට සහයෝගය දුන්නේ පාර්ලිමේන්තුවෙන් ඡන්දෙ දීලා. ඉතින් අපේ එක එක අමාත්‍යවරු ප්‍රකාශ කරනවා තමන්ගේ පෞද්ගලික මතය. නමුත් අපි පක්ෂයක්නේ. පක්ෂයේ මතය තාම එළියට ඇවිල්ලා නැහැ. මොකද ජනාධිපතිවරයා තව ප්‍රකාශන පත් කරලත් නැහැ. තව මේ පළාත් පාලනේ මැතිවරණ ගැනනේ කතා කරන්නේ. ඉතින් ඒ ජනාධිපතිවරණයක් යනකොට දකුවත් දෙන්නේ මේකට අර මේ ලිහන්න තියෙන මල්ල ඔබ ඔබ බලනවා. තව මල්ල ලිස්සේ නැහැ. ලියන වෙලාවට අපි පක්ෂයක් හැටියට තීන්දුව අපි ගන්නවා අපි නිවැරදි තීන්දුවක් ගත්තා අපි ජනාධිපතිවරයා පත් කරා ගන්නට ඒ වගේම නිවැරදි තීන්දුවක් ගනිමින් අපි ඊළඟ ජනාධිපතිවරණය මොකද කරන්න කියන එක පිළිබඳව ඒ පිළිබඳව පක්ෂ නායකයාට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට බැසිල් රාජපක්ෂ මහත්මයාට අපි පක්ෂයක් හැටියට ඒ තීන්දුව ගන්නකන් මම එක එක ප්‍රකාශ කරන්න කැමති නැහැ නැත්නම් අපිට එහෙම කියන්න බෑනේ එහෙම නොවෙන්න කියලා කියන්න බෑ ඉන්න ජනාධිපතිවරයානේ ඉතින් අපි සියලු දෙනාම ජනාධිපතිවරයා පත් කරන්න සහයෝගයෙන් කටයුතු කරා වගේ ඊටු ටිකක් සහයෝගයෙන් කටයුතු කරා ගන්න ඒ අදාළ අංශ සියල්ලම කටයුතු කළ යුතුයි अमराधपुर
ඒ වුණාට දැන් මොකද ශ්‍රී ලංකාව ජන පෙරමුණ එහෙම වලේ දාන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි. මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මයින්ති ආ මොන මොන කියලා මඩ ගැහුවා. එතුමානි සතහඳ මේ රට පවතින්නේ නැත්තම් මේක ලෙබනනයක් වෙලා එහෙම නැත්තම් අර පලස්තීනයේ වෙලා ඉවරයි. ඉතින් ඒක මේ රටේ මිනිස්සු දන්නවා. එකත් වරද්දක් වුණා. කොටාවේ රාජපක්ෂ ජනාධිපතිතුමා පොහොර නැවතුවා. රටේ කුසිකර්මාන්තය කඩාවැටන්න එතුමා මුල් වෙච්ච නිසා ඒ අපවාදී අපට ආව. ඒ හැරෙන්න මේ රටේ පාරක් හදලා තියෙනවනම් මේ රටේ ආධිවේග මාර්ගයක් තියෙනවා, වැවක් කමුණක් හදලා තියෙනවා, ගංගාවක් හරස් කරලා තියෙනවා නම් මේ රටේ ආර්ථිකය අතරම ගොඩනගපු නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්නවනේ තව ජීවතුන් අතර. එතුමා මේ පක්ෂේ නායකයානේ. ඒකට මිනිස්සු අරු කරන මේ ගම්වල රටේ මිනිස්සු කවුරු මොනවා කිව්වත් ඔය ජීවිතකාරු ටිකක් බොරුවට කෑ ගහා මහින්ද මහින්ද කිව්වට එහෙම එකක් නෑ. ගමකට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අද බැහැපුවා මිනිස්සු ඇවිල්ලා පිරිලා තේල්ලිලා මේ මේ ප්‍රචාර දක්වන්නේ. ඒක ඔය මේ මේ කොළඹ ඉන්න සමහර අයට පේන්නේ නැතුනට ගම්වලට ගියම මේක පේනවා. නෑ නෑ ජනාධිපතිතුමා බෑනේ විවස්ථාවන් එතුමාට බෑ. දෙපාරෙන් ඉල්ලන්න පුළුවන් එතුමා දෙපාරෙන් ඉල්ලලා ජනාධිපතිකම් කරානේ. නමුත් එතුමා පෙනී හිටින තන ශක්තිමත්. ඒකයි එතුමා ගන්න තීන්දුව ඊළඟ ජනාධිපතිවරණයට ඉතාම වැදගත් වෙනවා. එතුමාගේ තීන්දුව කියන එක මම ඉතාම ප්‍රකාශ කරනවා. පැහැදිලි. වෘත්තීය සමිතිය කියපුවා අපේ වෘත්තීය සමිතිය එකයි, ජේපී වෘත්තීය සමිතියත් එකයි, ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිතියත් එකයි. කොයි පක්ෂයක් හරි නැත්තම් ස්වාධීන වෘත්තීය සමිතිය තියෙනවා. වෘත්තීය සමිතිය කියපුවා ඔක්කොම එකයි. වෘත්තීය සමිතිය වල යම් යම් ක්‍රියාමාර්ග නිසා යම් යම් නීත්‍යානුකූල කටයුතු කරන්න යනකොට ඒ ඔක්කොම දැන් ඔක්කොම උද්ඝෝෂණය කරා, ඔක්කොම ටිකටින් කරා, ඔක්කොම තෙල් බෙදා හැරීම නැවැත්තුවා. මේ ඔක්කොම අවුල් වෙච්ච අපේ පක්ෂය කියලා නෑ. ඉතින් කාටත් එක හා සමානව සලකලා තියෙනවා. අපි අපි නැත්තා වෘත්තීය සමිතිය වෘත්තීය සමිතිය අවශ්‍යයි. ඒ වෘත්තීය සමිතිය නායකත්වය ඒක දන්නවා. ඒගොල්ලෝ ස්වාධීනව කටයුතු කරන්න අපි ඉඩ දීලා තියෙනවා පක්ෂයක් හැටියට. අපි තනි තනියෙන් ඒගොල්ලෝ ආරක්ෂා කරන්න බඳුල සමන් බේද විතරක් බේරලා දෙන්න කියලා එහෙම කිව්වේ නෑ. ඒ ඔක්කොටම ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් අපි සංශෝධනය වෙනකොට යම් කිසි මට්ටමකට ඇදෙනකොට ඔක්කොටම ඒ නිදහස ලැබෙයි. මම හිතන්නේ එහෙමයි. ලක් තිරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්.